وجينا سيرموني افريكسو كيا اللي ذاك ثلاثين او ما هم كان بهتان මම ඉතින් එදා කියපු තැනම තමයි අදත් තින්නේ. මේ ගෝඨාභය මහත්තයා පත්කරන විරුද්ධව යම් කිසි ප්‍රකාශ වගයක් නිකුත් කළා. නෑ නෑ ඒව තව ඉස්සරහට කියන්න තියෙන්නේ මේ මේ ඔක්කොම තුරුම්පු දැන් ගහලා වැඩක් නෑනේ. තුරුම්පු ගහන්න ඕනේ. ඒව ඉදිරියට ගහන්න ඕනේ. දැන් මේ හැම එකම ගහන්න ඕනේ නෑ. මම එදා හිටපු මතයේ ඉන්නවා. ඒ මතයත් එක්ක මම ඉස්සරහට යනවා. එතකොට දැන් වෙලා තියෙන සිද්ධීන් එදා සිවිදාන සිද්ධි සියල්ලක් මරගෙන තමයි මං මගේ ව්‍යාපාරේ මං ඉස්සරහට ගෙනියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් ගෝඨාභය මහත්තයාටම සහාය දෙන්න තීරණය කරොත් ඔබතුමායේ තීරණය නෑ මම සිරිසේන මහත්තයාට කිව්වා සිරිසේන මහත්තයලා ගෝඨාභය මහත්තයාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණොත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ මම මගේ මතය මං ඉදිරියට ගෙනියනවා කියලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ මතයට ආවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගොඩක් ඉන්නවා ඒ මතයට නැති එතකොට මාත් එක්ක හිටගන්න ඒ පක්ෂයේත් ගොඩක් අය ඉන්නවා එතකොට ඔබතුමා එහෙම මොනවත් ස්වාධීනව කටයුතු කරනවද නැත්නම් ඒක දැම්ම කියන්න බෑ ඒ නමුත් අපි ඉදිරියේ දින අපේක්ෂකයෝ දා බලලා අපි මම තීන්දුවක් ගන්නවා අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිස්සියවත් තීන්දුවක් ගත්තොත් ගෝඨාභය මහත්තයත් එක්ක යනවා කියලා ඒ ඒකට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා විශාල පිරිසක් මම දන්නවා මා දැම්ම හම්බලා තියෙනවා ඒ ඇත්ත එක්ක මම තීන්දුවක් ගන්නවා එතකොට දැම්ම කියන්න බෑ මොකද ඉදිරිපත් වෙන ඊළඟ අපේක්ෂකයෝ කවුද කියලා දැනට කියන්න බැරි නිසා නමුත් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ගොඩක් අඩු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 15ක් කරන් තියෙනවා. ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒක ලොකු ගන්නක්. ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අපේක්ෂකත්වය දුන්නොත් එහෙම ජනාධිපතිතුමා ආදිචාරාදිසේවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එන්නේ නැතුව මට තරම් කරන්න ගියොත් මම තරම් කරනවා. දැන් තවත් චෝදනාවක් ගියා මේ පොත් ජනපරමේ තරුණ සමුළුව මේ මාධ්‍යයට වර්ණනය කරන එක වැරදිනේ. ඒක වැරදි. ඕකනේ අපි කියන්නේ. ඕකනේ කියන්නේ මාධ්‍යවේදීන්ට මොනවද ගියා ආණ්ඩුවේ වෙච්ච උනදේ අපි ඔක්කොම දන්නවා මමත් එතකොට කැබිනට් ඇමතිවරයෙක් මාත් වග කියන්න ඕනේ මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට නමුත් අපිට එදා බලයක් තිබුණේ නැහැ මාධ්‍ය අද වාරණය කරා නම් බලයට ආවොත් ආයි මාධ්‍යට ඉස්සරහට එන්න හම්බෙන්නේ නැහැ ඒක ඉතාමත්ම මේකම ඇති ඔවුන්ගේ ඉදිරි ක්‍රියාකලාපයේ තේරුම් ගන්න මේකට අපි තරයේහිලා දකිනවා මම මොකටද බය වෙන්නේ මම බය මිනිස්සු තමයි හැංගිලා ඉන්නේ දැන් තමුන්නාන්සලා වගේ අය තමුන්නාන්සලා බයයි මාධ්‍ය වාරණේ තිබ්බත් තමුන්නාන්සලා බයයි කතා කරන්නේ නමුත් මම බය නැහැ මම හොඳ කෙලින් මිනිහෙක් මම ඇවිල්ලා මට මිනිස්සු කියන්නේ කළු ගන්තොට සිංහයා ඒ මම සිංහෙක් හැටියට තමයි අද වැඩේ කරන්නේ හැබැයි මම එකක් කියනවා මගේ අත් දෙකේ ලේ නැහැ මන් ලේ ගාගෙන නැහැ මේ අත් දෙකේ ඒක පැහැදිලිව මේ රටේ මිනිස්සු දන්නවා